ආපහු කිව්වොතින් දැන් අපි ඔය විදර්ශනා භාවනාවේ කියලා කිව්වහම ගොඩක් වෙලාවට හමුදුරු හැම එක්කෙනාම වගේ ගොඩක් වෙලාවට විස්තර කරනවා පංච පංචස්කන්ධය තමන් අඳුර ගන්න ඕනේ කියලා. ඊළඟට ඒක පංච උපාදාන උපාදානස්කන්ධයක් විදිහට අඳුර ගන්න ඕනේ කියලා. ඒව තමයි විදර්ශනාවේ කියලා කියන්නේ. දැන් ඒ අඳුර ගන්න ඕනේ කියන එක ඒකයි. ඊට පස්සේ මේ පංච නීවර ධර්ම අඳුර ගන්න එක. ඒ ඔක්කොම කියන්නේ මේ ඒව තමයි මේ ඇත්තටම මේ අපිට දීලා තියෙන සයින් බෝඩ්ස් ටික. එහෙම නැත්නම් අපිට මේ කියන මේ විදිය මේ මේක තමයි මේ කියන්නේ කියන එක. ඒ කියන්නේ ඒව අපි හිතෙන් හිතලා ගන්න ටිකනේ ඔය. අපි සංසන්දනය කරලා බලනවා හිතේ. දැන් ඔතනදී නියම අර විදර්ශනා භාවනාව කියලා කියන්නේ මේ තමන් තුලින් මේක දැක ගන්නවා. ඔය අහගත්ත දේවල් ටික ඔක්කොම තමන් තුලින් දකින්න ඕනේ. ඒ දකින්න ඕනේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන විදිහට. ඒක තමයි අර සූර්යෝත්තර හමුදුර කිව්වයි කිව්වේ අන්තිමටම. අරව ඔක්කොම නිකන් සපෝර්ටිං මේ පෙරිෆරල් ඩිස්ක්‍රිප්ෂන් විතරයි. හැබැයි ඒක කෙරෙන්නේ විදර්ශනාවෙන්. විදර්ශනා භාවනාවේ කියන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන එක තමන් තුලින් දකින එක. තමන් එක්ස්පීරියන්ස් කරන එක. නැතුව අර වගේ විමසල බලන එක නෙමෙයි. දැන් එක්ස්පීරියන්ස් කරනවා කියන එකේ තේරුම දැන් අර වගේ වෙන් කර කර බලන්න ඕනේ නැහැ. බලන්න බෑ ඇත්තටම. බලන්න ඕනේ නැහැ නේ. බලන්න බෑ. දැන් අපි හිතපුතින් මම මට දැන් ඔන්න මේකත් ආවා. මේක ආපුවාම සද්දයක් දැනුණා. සද්ද දැන් ඔන්න මේ ඒක තමයි මේ මේ උපාදානය මොකද්ද මේ උපාදානයක් වුණා මේ සද්දයක් කියලා. ඊට පස්සේ ඒක දැන් ඔන්න වේදනාවක් වගේ දැනුණා. ඊළඟට දැන් ඒක ඊට පස්සේ මේක මේ සංඥාවක් වුණා. මේක ඊට පස්සේ දැන් සංඥාව සංස්කාර වුණා. ඊට පස්සේ ඒක විඥාණයට ගියා කියලා. ඔය වගේ අපිට ප්‍රොසෙස් එකක කොහොම අඳුනගන්න බැහැ භාවනාවේ වලට ඉන්න උනේ. ඒ වගේ කල්පනා කර කර ඉන්න ඕනනම් එතකොට අපිට කියන්නේ කල්පනා කෙරෙනවා. එතකොට අපේ මනස එකතු වෙනවා. ඒවයින් අයින් වෙලා අපේ සතිය වඩනවා කියන එක තමයි මෙතනදී මේ විදර්ශනා භාවනාවෙන් කියන්නේ. අපි සතියෙන් මේක දිහා බලන් ඉන්නවා එච්චරයි. වෙච්ච දේ වෙන දේවල් ගැන සතියෙන් බලන් ඉන්නවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් දැන් මම කියනවනේ අර නිහඬ වෙලා නිසසල වෙලා බලන් ඉන්න කියලා. දැන් නිහඬ වෙලා නිසසල වෙලා බලන් ඉන්නකොට අපිට අපි විමසන්න යන්නේ නැහැ. සද්දයක් ආවා, සද්ද ඇවිල්ලා මෙතනින් ගියා. එහෙම මොකුත් නැහැ. සද්දයක් ඇවිල්ලා ගියා. එච්චර අපි දන්නේ නැහැ. අපේ අවධානයේ සද්දට වෝචර නැහැ. එච්චර. ඊළඟට අපිට සිතිවිලි එනවා. සිතිවිලි වලට අපි යන්නේ නැහැ. ඒක පස්සේ ඒක විස්තර කරන්න යන්නේ නැහැ. මේක මේ චිත්තානුපස්සනාව මේකෙන් බලන්න ඕනේ. මේ එහෙම බලන්න ඕනේ නැහැ. ඒක එන්නේ නැහැ. එච්චරයි. අපි ඒක අතාරින දානවා. ඒ කියන්නේ අපි ලඹගත් සිහියෙන් ඒක අතාර දානවා. ඊළඟට අපිට ඇඟේ තියෙන ස්පර්ශය, ඒකේ තියෙන තද ගතිය වගේ දැනෙන ඒවා අපි අතාරිනවා. දැන් ඒක ඒ ක්‍රියාදාමයේ සිද්ධ වෙන්න එක අපි ප්‍රායෝගිකව කරන එක. ඒකෙන් තමයි ප්‍රත්‍යක්ෂය උදා වෙන්නේ. ඒකෙන් තමයි විදර්ශනා වැඩෙන්නේ. මේ විදර්ශනාවේ කියන එකෙන් අපි අඳුරගන්නේ මේ අපේ ඇඟ තුළ අපි තුළ ඇති වෙන ඒ නොයෙකුත් සිදුවෙන සිදුවීම් වලට ගැටෙන්නේ නැතුව ඇලෙන්නේ නැතුව අයින් වෙන එක. එතකොට අපි කියලා කියන්නේ අපේ සතිය. ඒ කියන්නේ ඒක තමයි අපි සතිය තමයි වැඩිම අපිට තුළ තියෙන්න ඕනේ කියන එක. ඒක අපි ඔක දැන් අර දැන් මම අර යෝපු අර නිවන කියන අර මේ හැමදෙරම එකේ තියෙනවා. මොකද කොටස් ගොඩක් දීලා තිනවා. ඒක ගැන අපි කතා කරමු. ඉට ඉස්සෙල්ල මම මේ ඔහොම කෙටියෙන් අර ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ. දැන් ඕගොල්ලන්ට මොනවද කල්පනා කරලා බැලුවොත් තේරෙනවානේ අපි දැන් ඕක දැන් අපි මේක අනිච්චය, මේක දුක්ඛ අනාත්ම කිය අපි දැන් විශ්ලේෂණය කරොතින් ඒක අපිට තේරුම් යනවා. නමුත් ඒක අපිට ප්‍රත්‍යක්ෂ වෙනවද? ඒ ප්‍රත්‍යක්ෂ වෙන්න නම් අර භාවනාවේදී අර විදියට ඒ වෙන සිදුවීම් එක්ස්පීරියන්ස් කරන්න ඕනේ. ඒකට තමයි නිය විදර්ශනාව කියන්නේ. ඒකට තමයි අපි මේ දැන් අර මම ගෙනියන ඔය ප්‍රොසෙස් එක කියන ප්‍රොසෙස් එකේ
අපි කෙලින්ම අර සිහිය උපදවා ගන්නවා කියන එක තමයි අපි ඒ පටන් ගන්න. දැන් ඒකම තමයි දැන් අපි අර දැන් ඊයේ පෙරේදා ආපු ඉවේදී අපි අර කිව්වේ ධානකී කිව්වේ. ඉතින් ඒ ඔක්කොම ඉන්නේ මේ විදිහට. මොකද ඒකෙදී අර මතකනේ විතක්ක ਵਿਚාර කියලා එක තේරුම අපි දැන් විතක්ක ਵਿਚාර කියලා ඕක දැන් විශ්ලේෂණය කරන්න ගියොත් ඉතින් අපිට අමාරු වෙන්නේ. අපිට හිතන්න කතා කරන්න පුළුවන් විතක්ක කියන්නේ මුකුත් මුකුත් සද්ද එන්නේ නැති එක හරි එහෙම නැත්නම් අපිට මොකක්වත් ගෝචර කරගන්න නැතුව ඉන්න අවස්ථාවක්. දැන් ඒකට ඉතින් අපිට ගැතේ මේවා මේ සිතවිලි આવතින් ඒවට ඔළුව ඒවට මේ අවධානය යොමු කරන්න එපා. ඇඟේ තියෙන තද ගති වලට අවධානය යොමු කරන්න එපා. ඊළඟට කියන්න පුළුවන් සද්දයක් આવතින් ඒක සද්දයක් සද්දයක් කියලා අතාර දාන්න. දැන් ඔය 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 කියන ප්‍රොසෙස් ඔය කියන්නේ අපිට ඔබ කරන්න කියලානේ. එහෙම කරන්න දෙයක් නැහැ මෙතන. අපිට තියෙන්නේ ඒක වෙන එක බලන් ඉන්න එක. ඒක තමයි අපි අර නිහඬ නිස්සසල වෙලා කරන්නේ. එහෙම එනේවට අපිට අපි ගෝචර කරගන්න නැහැ. ඒව අතහැර දාන්න. එච්චරයි. ඒ කියන්නේ අපි අපේ අවධානය එක තැනක යොදවගෙන ඉන්නවා. ඒක තමයි විතක්කේ. විචාරය කියන්නේ ඒ ඒ තැන කොච්චර දුරට ඒ ඒ ස්වභාවය හරිද කියන එක අපි විමසිල්ලෙන් බලන් ඉන්නවා. ඉන්නකොට ඒ ස්වභාවයත් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනකොට අපිට තේරෙනවා මේකත් මේ වෙනස් වෙන ස්වභාවයක් කියලා. ඒ ඒ තියෙන ප්‍රොසෙස් එක හරියට දකිනකොට අපිට ඉබේම ප්‍රීතියක් දැනෙනවා. ඒක තමයි ඒක සිදුවීමක් වෙන්නේ. විදර්ශනායේ වෙන්නේ ඔක්කොම සිදුවීම්. අපි ඒක විමසිල්ලෙන් බලන් ඉන්නවා. ඒ සිදුවීම් අපි එක්ස්පීරියන්ස් කරනවා. ඒක තමයි විදර්ශනාව. දැන් අර ගොඩක් වෙලාවට ඔය හාමුදුරුවෝ හරි ගොඩක් දෙනෙක් ඔය අර වගේ බලන්න මේ වගේ බලන්න මේවා දකින්න කියලා කිව්වට ඒක එහෙම ඒක ඒක තමයි මේ මේ විස්තරේ අර සප්ලිමෙන්ටරි කමෙන්ටරිස් ටික. හැබැයි වෙන්නේ අරක වෙන්නේ අපි අපි අර දැන් ඔය දකින්නවා මම ඔය කිව්වේ විතක්ක ਵਿਚාර කියලා ඒ දකින්න එක. ඒ කියන්නේ අපි නිහඬ නිසසලතාවයේ තියෙන ඒ ගැටීම් සහ ඇලින්න දිස භාවයේ දකින්න එක ඒක එක්ස්පීරියන්ස් එකක්. ඒකෙන් අපි දකින්නේ මොකද්ද? අනිච්ච දුක්ඛ අනාත්ම කියන එක. අනිච්ච කියන එක තමයි ඉස්සෙල්ලම පේන්නේ. දැන් මේක මේව තියෙන මේක නැති වෙන දින ගිහිල්ලා ඊළඟට දැන් අර ඔය දුක්ඛ අනාත්ම කියන ටික පේන්නේ අන්තිම හරියේදී. කියන්නේ ධ්‍යානවල අන්තිමට ගිහිල්ලා අර ඒකාග්‍රතාවයට යනකොට අර මේකේ මේ ආත්මයක් නැහැ කියන එක තේරෙනවා. ඒක තමයි ප්‍රොසෙස් එක. ඒක එක්ස්පීරියන්ස් කරන එක තමයි. ඒකින්ද මට තේරෙන්නේ මම කියන්නේ මේ අපි කරන්නේ විදර්ශනාව තමයි. දැන් සමත භාවනාව කියලා කිව්වොතින් ඕකට මේ ප්‍රතිවිරුද්ධව තියෙන එක සමත භාවනාවේ ඇවිල්ලා කරන්නේ එක දෙයක් වෙත අරමුණේ ඉන්න එක විතරයි. කියන්නේ අපි තුම ආස්වාද ප්‍රසවාද තියෙනවා නම් ඒක දිහා බලන් ඉන්නවා. ඒක දිහා අපි තියාගෙන ඕන තරම් වෙලා ඉන්න පුළුවන්. දැන් ඔය 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 කියන මේ සමත භාවනාවේ ඉන්න දිගටම ඉන්න එක තමයි ඉතින් වෙන වෙනේවට පාවිච්චි කරන්න අපි මම කිව්වේ ඔය ඉරිපාරියාර භාවනද අරවාද මේවද කරන්න උනත් කියලා. ඒ එකම දැන් අපි අර විතක්ක ਵਿਚාර කියන එකේ අර විතක්ක කියන තැනට එන්න ওই සමත භාවනාව ටිකක් තියෙන එක හොඳයි. සමත භාවනාව තියෙනවා නම් අපි එක තැනක ඉන්න. දැන් මම මේ ඕකත් කියන්න හිටියේ දැන් මෙතන. දැන් ওই කොට මම හිතා හොඳටම මේ චින්ත කරනවා හොඳටම තේරෙනවා. මොකද මේ අපි දැන් ඔය අපි භාවනාව දැන් අපි උනත් ඔය චන්ද්‍රමුණත් ගොඩක් දේකට භාවනාව කරන්න ගිහලා භාවනාවේ අපි එක එක අවස්ථාවක් එන බොහොම හොඳයි එතන. එතනදී අපිට වෙලා යනවාද කියලා තේරෙන්නේ නැහැ. අපි බොහොම සැප වෙත හිටියේ. හැබැයි නැගිටලා බැලුවාම නිකන් අපි නිදාගෙන හිටියා වගේ. ඒ කියන්නේ කිසිම දෙයක් සිද්ධු වෙන්නේ නැහැ අපිට. අපිට සිතිවිලි වලින් බාධාවක් ආවේ නැහැ. අනිත් ඒවා මොකුත් ආවේ නැහැ. නමුත් එච්චරම තමයි ඉතින් ඒක. ඇත්තටම ඉදිරියෙන් එහාට මොකුත් නැහැ. ඔය තමයි සමත භාවනාවේ එක් අවස්ථාව. එච්චරයි. ඉදිරියෙන් එහාට යවෙන්නේ නැහැ. දැන් ඒක තමයි අර අර අපි විතක්ක කියන එකේ කිට්ටු තැන. ඒක තව ටිකක් මේ ආනාපානසති භාවනාව කරනකොට ඔය උතෙන්ට ආවට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා උතෙන්ින් පස්සේ ඉස්සරහට බලා තව දුරටත් බලන්න කියලා. ඒ සිදුවෙන සිදුවීම එතනදී තමයි අවශ්‍ය වෙන්නේ අර ਵਿਚාරේ. ඒ ਵਿਚාරේ කියන එකේදී අපි අදහස් කරන්නේ අතන අර
ඔය නිහඬ නිසසලව තිබිච්ච තැන අපි කියන්නේ අපි ඉතිවිලි නැති මොනවත් ගැටෙන්නේ නැතුව වගේ හිටිය තැන තැන ඉඳලා එතනින් එහාට යන්නේ කොහොමද කියන එක තමයි එතනින් එහාට යන එක තමයි අපි විදර්ශනාවේ ආරම්භය අපි බලනවා මේක මෙතන තියෙන ස්වභාවය ඒ ස්වභාවය වෙනස් වෙනම බව දැකපු ගමන් විදර්ශනාව පටන් ගන්නවා ඊට පස්සේ තමයි එතනින් එහාට අර මේ මේ පටන් ගන්න මේ ප්‍රීති සුඛ ඒකාග්‍රතා ඒ ටිකට දැන් එතනදී ඒ අර එක 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 මේ කියන්නේ විදර්ශනාව එතනදී පටන් ගන්නවා කියලා කිව්වේ දැන් සමත භාවනාව කරගෙන ආපු කෙනෙකුට විදර්ශනාවට හැරෙන්නේ නැටි මම මේ කිව්වේ එහෙම නැතුව සමත භාවනාව නොකර විදර්ශනාවෙම පටන් ගන්න විදර්ශනාවෙම ඉවර වෙන්න පුළුවන් ඒක කිව්වනේ මේ අර අර මං ඉස්සෙල්ලා මේ වගේ තිබුණා ඒ ඒ හඳුරු කියනවා ධම්මරත්න හඳුරු කියනවා මේ විදර්ශනාවෙන් විතරක්ම නිවන දකින්න පුළුවන් කියලා සමත භාවනාව ඕනේ නැහැ කියලා හැබැයි නිවන දැක්කට පස්සේ ඕන්න සමත භාවනාව දිනු කරගන්න පුළුවන් කියලා ඒ මොකද ගොඩක් දිනක් හඳුරුවන්ගේ ඉන්න කාලෙනවත් විදර්ශනාවෙන් තමයි සම්පූර්ණයෙන්ම මේ ඔය ධ්‍යාන ලැබලා එතනින් ඔක්කොම ඉවර වෙලා මේ රහත් උනේ කියලා තමන් එතනට කියලා මම නවත්තන්නම් ආයි පොඩ්ඩක් අපි අපසර කියලා කතා කරලා බලමු මේ කියන කතාව පැහැදිලිද කියලා කියන්න බලන්න චන්දරට මොකද හිතුනේ කියලා දැන් මේ මගේ කතාවෙන් පස්සේ गुडक अभीटार दर मेहमान इतकोट अभिता मेकतम विदेश मेहमे हिता मुद्दे लेजी मेकतम अभी अखर हित हितल करोतिथिवीली इकट इकत को मे සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට පොඩ්ඩක් ඒ ඒ වගේ බලන්න ඒව මේ වලට හොඳයි ඒක. නමුත් අපේ නියම විදියට සමාධිගත වෙනකොට ඒවා එකක්වත් වැඩක් නෑ. චින්තකට මොකද හිතෙන්නේ? මේ ඔය ඒ වගේ පැහැදිලි කිරීම හරි. ඒක ඒක අහගෙන ඉන්නකොට දැන් මට හිතුනේ ඕක නිකන් හරියට මේ දැන් බණ බණ එක තමයි ඕක යන්න ඕනේ මොකද බණෙන් තමයි අපි තියරිය මේ ඉගෙන ගන්නෙ. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක් වෙනවා කියලා. නමුත් අපි මේ සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට ඔය ඔය සංඥාව සංකාර අල්ලගන්න බෑ. මොකද ඒවට යට වෙලා ඉන්නේ අපි. මොකක් වෙලාවට. අපි අර සතියෙන්ම සම්මා සතියෙන්ම ඉන්නේ නැත්තම්. ඉතින් එතකොට භාවනාවෙන් අපි කරන්නේ ඒ අනිත්‍යව ඔක්කොම අයින් කරලා අර සිද්ධ වෙන දේ දැන් අර බණ වලින් තියරියෙන් කියපු දේ සිද්ධ වෙන එක බලන් ඉන්න එක. එතකොට අපිට ප්‍රත්‍යක්ෂ වෙනවා මේක ඇත්ත තමයි කියලා. මං හිතන්නේ ඉන්නේ එහෙමද එහෙම කිව්වොත් හරිද? ඔව් එහෙම කිව්වොත් හරි. දැන් මේක ඇත්තටම ඔය ඔය දැන් අපි කතා කරපු එක දැන්ට අදාළව තමයි දැන් අර මන්ද යවපර මේ ක්ලිප් එකේදීත් ඔය හාමුදුරුවෝ කියන්නේ හාමුදුරුවෝ කියන නිවනට අවශ්‍ය මේ මේ තමන් විසින් තමන් තුළ තිබිය යුතු අංග 8ක් අයියලා විනායක වනේ කවුරු නිරන්තරව නෑ බබ මට ඒක අහන්න බැරුණා මම චින්තක හෙවෙත් නෑ නේ ආ චින්තක හෙවෙන්නේ නෑ ඒකේ තව එකක් කර මේ ඔය දැන් ඔය මේ සමත විදර්ශනායේ ආමතුරු කියනවා එයාගේ එයාගෙන් එයාගේ ගෝලියෝ එයාගේ ඉගෙනගත්ත අය දෙන්නෙක් සමත භාවනාවෙන් නිවන් දැක්කා තුන් දෙනෙක් මේ අනිත් අය ඔක්කොම දෙන්නේ තුන් දෙනෙක් ඔව් අනිත් අය ඔක්කොම විදර්ශනාවෙන් විතරයි නිවන් දැක්කා කියලා එයා කියනවා එකතැනක ඔව් එහෙම ඉස්සරහ කියනවා මේ ඊළඟට එයා කියනවා දැන් ඔක ඒ ඔතන ඔක දැන් මම ටිකක් සරලව කිව්වටින් මම අර කියලා තියෙනවානේ බුදුහාමුදුරුවෝ 2000 වල පටන් ගන්නකොට මම ඔක ඔය ඉස්සෙල්ලා තැනකදී ඇහුවේ වෙන කෙනෙක්ගෙන් බුදුහාමුදුරුවෝ හැමතිස්සෙම මේ ගොඩක් වෙලාවට මේ ඔය විදර්ශනාව කරන්න කියන එක විතරයි කර කියන්නේ මොකද බුදුහාමුදුරුවෝ හැමතැනටම ගියානේ තනින් දැනට හම්බෙන හැම එකකටම කියන්නේ මේක මේ විදර්ශනාව කරන්න කියලා अर अनी दुख अनात्म की दगिन अनी विस्तर मुकुद किया मुकद अरे जस्ट डू इट की लगता
ඒ කියන්නේ එච්චරයි. ඒ ටික කරා නම් ඔබ අඳුර ගන්න පුළුවන්. හැබැයි ඉතින් අර දැන් ඔය 84,000 ධර්මස්කන්ධේ කියන්නේ ඒ අවස්ථාවේදී කතා කරපු අයත් එක්ක කතා කරනකොට කියනවා, විස්තර කරනවා මේක. අර පැරෆරල් මේවා ටික, එහෙම නැත්නම් අර සප්ලිමෙන්ටරි කමෙන්ටරිස් ටික තමයි ඔය ඔක්කොම තියෙන්නේ අනිත් ඒවා ටික. ඒක නිසා විදර්ශනාව තමයි මුලින්ම කෙරෙන්න ඕනේ කියන එක. එතනදී දැන් එතනදී ඔය දැන් මේ මෙතන මේවා මේ බා මේ විගේදී කියන්නේ මේ දේශනා විදියා කියන්නේ මේ ඔය ඔය විදර්ශනා වඩන්න හරි ඒ ඒ ඒ මාර්ගයේ ඉන්නකොට තමන් තුළ තියෙන ඕන මේ අංග 8ක්. ඒ කියන්නේ තමන් තුළ එයා කියන්නේ නම් තමන් මේවා දැනගෙන ඉන්න ඕනේ, මේ මේ විදිහට ඉන්න ඕනේ කියලා මම කියන්න හදන්නේ. මේවා තමන් තුළ තියෙන්න ඕනේ. තමන් කරන්න වඩා තමන් තුළ තියෙන්න ඕනේ. ඉතින් ඒවයි 8ේදී 8ක් කියනවා, එකක් කියනවා මේ මේ අල්පේක්ෂිතාවය. එතකොට අල්පේක්ෂිතාවය කියන එකෙන් එයා කියන්නේ මේ මේ උඩු, ඒ කියන්නේ මේ මාන්නෙන් ඉන්න එපා කියන එක. නැතුව නැතිනම් අල්පේක්ෂිතාව කිව්වම අපි සමහරලාට හිතෙනවා මුකුත් නැතුව බොහොම අඩුවෙන් මේ ශුන්‍යාගාර ගත වෙලා ඉන්න කියන කතාවක් කියලා සාමාන්‍යයෙන් භාවිතයේ තියෙන එක නෙමෙයි. මේක ඇත්තටම අල්පේක්ෂිතාවයෙන් ඉන්නවා කියලා කියන්නේ තමන් මෙච්චර දන්නවා, තමන් දන්නේ මෙච්චර කියලා ඇත්තටම උඩුගු ගමෙන් ඉන්න එපා කියන එක. කියන්නේ උඩුගම නැති කරන්න. තමන් මෙච්චර දන්නවා අරව දන්නවා නෙමෙයි, තමන් නිහතමානී වෙන්න. නිහතමානී වෙන්න එතකොට තමන් ඒක ඒක එක ගුණාංගයක් මේ නිවනට යන්න. ඒකයි බුදුහාමුදුරු කියන්නේ. අනිත් එක තමයි මේ ප්‍රීතිය. ප්‍රීතිය කියන එකෙන් එතනින් අදහස් කරලා ගොඩක් ඒකට විස්තර කරනවා මේ හතර පහක් විතර කියනවා. ප්‍රීතිය කියන එකෙන් අදහස් කරන්නේ තමන් සන්තෝෂයෙන් ඉන්නවා. තමන් මොකට හරි කලබලේ වෙලා දුකෙන් හරි කට මේ කලබලෙන් හරි තරහෙන් හරි ඉන්නවා නම් මේ වැඩේ කරන්නේ නැහැ. ඒක නිසා සන්තෝෂයෙන් ඉන්න ඕනේ. කියන්නේ සෑහලුවෙන් සන්තෝෂයෙන් ඉන්න ඕනේ කියන එක. ඊළඟට තුන්වෙනි එක කියන්නේ මේ විවේකයෙන් ඉන්න ඕනේ කියලා. විවේකයෙන් ඉන්න ඕනේ කියලා කියන්නේ මේ ලොකු ප්‍රොජෙක්ට් ගොඩක් ඔළුවේ දාගෙන අරව කරන මේව කරන නෙවෙයි, තමන් පුළුවන් තරම් මේ තීන දින කටයුතු අඩු කරලා තමන්ගේ يعني අවධානය පුළුවන් තරම් නිවන හෙවීමට පමණක් යොදව ගන්න තරමට අඩු කරගන්න. ඒ විවේකයෙන් ඉන්න ඕනේ කියලා. ඊළඟට කියන්නේ මේ ඊළඟට තියෙන ඕන ගුණාංගයක් තමයි මේ ධෛර්යය තියෙන ඕනේ, අපිට වීර්යය තියෙන ඕනේ. මම මේවා මෙච්චර කල් කරන්නේ මේ නිවන් දකින්න කියලා. ඒකට අර එයා හොඳ උදාහරණයක් දෙනවා හාමුදුරුවෝ. එයාට එයා දාපු උදාහරණය තමයි එයා කියනවා එයා මහාන වෙලා ඇවිල්ලා දැන් සමහරවිට මොන හරි රාග හිතක් වගේ එනවනම් හිතනවලු උඹ මිනිස්සුයෝ උඹ මහාන වුණේ මේ මේවා හිතන්න නෙමෙයි, උඹ මහාන වුණේ නිවන් දකින්න කියලා හිතන කියා ගන්නවලු එයාටම. ඊළඟට මොකක් හරි තරහා ගියොතින් එයා කියනවලු උඹ මිනිස්සුයෝ උඹ මහාන වුණේ මේ තරහා යන නෙමෙයි, ඔබ තරහා කියන එක අතහැර දාපන්. ඊළඟට මෝඩ මොකක් හරි කකිලිච්ච ගමන් කියනවලු මේ උඹ මෝ තරහ වුණේ ඕවට නෙමෙයි කියලා එහෙම අර එයාටම ගියාගෙන හදාගත්තා කියලා. ඒ වගේ ගතියක් තියෙන්න ඕනේ කියන එක තමයි එතනදී ඒ කියන්නේ වීරිය කියලා. වීරියෙන් තමයි ජීවත් වෙන්න ඕනේ කියන්නේ. ඊළඟට සතිය තියෙන්න ඕනේ කියලා කියනවා. සතිය තියෙනවා කියන එක ඉතින් අපි දන්නවනේ, දැන් සතිය ගැන කතා කරන්නේ. ඒ සිහියෙන් ඉන්න ඕනේ තමයි මේ කරන්නේ, මෙන්න මේකයි මේ කාමේ ජීවත් වෙන්නේ මෙන්න මේ ටිකට කියලා. ඒ කියන්නේ මෙදා තමන් නිවන් අවබෝධ සඳහා වැඩ කරනවා කියන සතිය තමයි තියෙන්න ඕනේ නිතරම. සිහියෙන් ඉන්න ඕනේ. ඊළඟට කිව්වා සමාධිය කියලා. සමාධිය කියන්නේ එතකොට ඒ සඳහා අවශ්‍ය සමාධිගත වීම කෙරෙන්න ඕනේ. කියන්නේ භාවනාවේ යෙදෙන්න ඕනේ. යෙදিলা එතන ධානාවල යෙදෙන්න ඕනේ. එතන ඇත්තටම උතනදී ඇත්තන භාවනාව කියලා කිව්වහම කොටස් දෙකක් තියෙනවානේ. අපිට උතනදී කියන්නේ විදර්ශනා භාවනාවේ යෙදෙන්න ඕනේ. ඒ විදර්ශනා භාවනාව යෙදෙනවා කියන්නේ අපි කොහොම හරි අර ධානාවලට සමාදින්න ඕනේ. ටික 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 ඒක දියුණු වෙනවා. ඊළඟට ඒකට පස්සේ එන එක තමයි ඇත්තටම මේ විඥාන මේ ප්‍රඥාව. සරි ප්‍රඥාවෙන් ඉන්න ඕන, ප්‍රඥාව ලබා ගන්න ඕන. ප්‍රඥාව ලැබලා ගන්න කියන අපි අර වගේ සමාධිගත වෙනවා නම් අපිට ප්‍රඥාව හම්බ වෙනවා. ඊළඟට කිව්වා ඊළඟට නපපඤ්ඤ කියලා. කියන්නේ පපඤ්ඤ කියලා එකක් තියෙනවානේ. අපි අර කියන්නේ මමත්වය හදනවා කියලා. ඒ මමත්වය හදන එක හැදෙන එක නවත්තන්න ඕන. නවතින්න වැඩ කරන්නේ නැපපඤ්ඤ.
එතකොට ඒව තමයි උදව් වෙන්නේ මේ නිවනට. දැන් එයා ඒව ඔක්කොම කියලා කොහොමද මේවා කරේ මේවයි කියලා හිතන්න එපා කිව්වා. මේව කරපු ගමන් නිවන් දකින්නයි කියලා. අර අර අරක වගේම තමයි අර අර මොකද මේ සූර්ය රතන හාමුදුරුවෝ කිව්වා වගේම තමයි. එයාත් අන්තිමට කිව්වා මේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන එක තමන්ගේ තුළින් තුළින් දකින්න ඕන කියන එක. ඉතින් ඔය ඔය ඕක තමයි මේ 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 කතාවේ තිබුණේ. දැන් එතෙන්දී මට කීපයක් තියෙන පොඩි පොයින්ට් කීපයක් කතා කරන්න මේ චින්තකට මතකද ඔයිට වඩා වෙන දේවල් මම කීපියෝ. නෑ නෑ හරි එකක් මට මේ මේ කියන්න තියෙන අර විවේකී කියනකොට හාමුදුරුවෝ කියනවා ඔය ගොඩක් මේ සමාජ වැඩ ඒ කියන්නේ පාටි දාන ඒවා ඒවා ඒවයින් අර විවේකේ නැති වෙනවා අර අවධානය වෙන පැත්තකට යනවා ඒවත් පුළුවන්තර අඩු කරනවා හරි ඒ කියන්නේ ඒක උදාහරණයක් කිව්වා අර මේ කට්ටියක් සමහර ලාවට දැන් ඇවිල්ලා මේ ඒ හාමුදුරුවන්ට කියන්න සිද්ධ වෙනවලු දැන් කියානම් හොඳයි කියලා වත් මොකද හාමුදුරුවන්ගේ වැඩේ කරින්නේ එතකොට මිනිස්සු කියනවා මොකද්ද අපිට යන්නේ කියන්නේ මොකද හාමුදුරනේ කියලා. ඉතින් මම ඉතින් මොකද කියන්නේ නැහැ. හැබැයි ඉතින් මම කියන්නේ මේ මට අවශ්‍යතාවය නිසා කියලා. ඒක නැතයි. තව මතකද හොඳයි. මම තව දෙකක් විතර මට තියෙනවා කියන්න. මේ මේ මං කියන්නක තව එකක් කිව්වා වට මතකද දන්නේ නැහැ. හාමුදුරෝ කිව්වා අර මේ සන්තෝෂෙන් කියන එක සන්තෝෂෙන් නෙවෙයි. මේ ඔව් සන්තෝෂයෙන් ඉන්නවයි කියන වෙලාවේදී කියන්නේ අපි අපිට ඇත්තටම ප්‍රීතිය තියෙන්න ඕනේ කියන වෙලාවේදී කිව්වා මේ සමහර වෙලාවට කට්ටියකට තියෙනවා කිව්වා ඒගොල්ලෝ භාවනා කරනවා මේක ඉවරයක් නෑ මේක කිසිම ප්‍රතිඵල පේන්නේ නෑ කියලා දුක් වෙනවා එක්ක කලකිරෙනවා කිව්වා. ඒක ඇවිල්ලා මේ ඇත්තටම නීවරණ ධර්මයක් කිව්වා. ඒ නීවරණ ධර්මයට කිව්වේ අරති නීවරණ ධර්මයේ මමත් ඔබ අහලා තිබුණා ඉස්සෙල්ලා. දැන් මේ මියාහම්දුරු කිව්වා දැන් පංච නීවරණ ධර්ම වලට අමතරව තව නීවරණ ධර්ම දෙකක් තියෙනවා කිව්වා. ඒ දෙකෙන් එකක් තමයි කිව්වා මේ අරති නීවරණ ධර්මය. අනිත් එක ඇත්තටම අවිජ්ජා නීවරණ ධර්මය. ඒ අරති දිවි නීවරණ ධර්මය කියලා කියන එකේ තේරුම දැන් අපිට භාවනාවේ යෙදিলা ඉන්නවා කිව්වා මේක කිසිම ඉවරයක් නැහැ. මේක කොච්චර කරත් වැඩ මේක ප්‍රතිඵල නැහැ කියලා හිතලා අපිට මේ මේක ගැන කියන්නේ ගැටීම. ඒ ගැටීම ඇවිල්ලා තවත් නීවරණ ධර්මයක්. ඒ කියන්නේ නීවරණට මග අහුරන ධර්මතාවයක්. ඒකට කියන්නේ අරති කියන. ඒ ධර්මතාවය හින්දා ඒකත් එහෙම කරන්නත් එපා. ඒකත් අමතක. ඒ කියන්නේ ඒ වගේ Tamanට තොස් කියා ගන්න ඕනේ නැහැ කිව්වා. මේ භාවනාවේ යෙදෙන එක සන්තෝෂයෙන් සතුටින් කරන්න කිව්වා. එතකොට තමයි කිව්වා ඒකේ නියම ප්‍රතිඵල ලැබෙන්නේ. ඒක තමයි. තව අර පපංච යටතේ සරි. කියන්නේ. පපංච මං දැන් ඒක යටතේද කොහෙද කිව්වේ අර තමන් ඕක දැන් අවබෝධ මේ ඕක කරනවා කියලා කියන්න යන්න එපා කට්ටියට බන කියන්න යන්න එපා. ඒක කිව්ව ඇත්තටම අර මේ මොකද්ද අල්පේච්චිත කියන ස්වභාවයට. ඔව් එතකොට ඒක එයා අන්තිමට කිව්වනේ බුදුහාමුදුරුවෝ මේක මුල කිව්වනේ මම මේක අන්තිමට විස්තර කරන්නම් කියලා. එයා කිව්වනේ සමහර වෙලාවට ඔය මේ සමහර අය එක අනිත් එක තමයි අර කිව්වේ මේ එයාගේ එක උපාසකම්ම කෙනෙක් ඉන්නවලු හොඳට භාවනා කරනවලු. එයා ගෙදර ඉන්නකොට එයාගේ ලේලි ඇවිල්ලා දවසක් හොඳට ඇඳගෙන ඇවිල්ලා ඇහුවලු අම්මගෙන් මේ ලස්සනද කියලා. ඒ කියන්නේ මෙයා ඉතින් ලේලිට කිව්වලු මොකද්ද ඔහුගේ ලස්සන ඔය කුණු මේ ශරීරෙනේ අරගෙන මේකද කියලා මේ විස්තර කියලා මේව කරලා මේ ඊළඟට හඳුරන්ට ඇවිල්ලා කිව්වලු මම මේව කරා කියලා බොහොම අපම් වැඩක් කරා වගේ. ඒ කියන්නේ හඳුරුව බැන්නාද එහෙම එහෙම කියනවාද කියලා මිනිහ එහෙම මිනිස්සුන්ට මේ තා ඒ කියන්නේ අර උද්දච්චකම වැඩි වෙලා. ඒකත් ඔය අර අතන්ට කියපු කතාවක්. ඒ උපාසකම්මගේ උද්දච්චකම වැඩි වෙලා මේ එයා භාවනා කරනවා එයාට පුළුවන් ශරීරය දිහා බලලා ඔක්කොම මේ නරකයි කියලා හිතන්න ඒක පෙන්වන්න ගිහිල්ලා අර ළමයාට ඒක ඒ වගේව කරන්න එපා කියන එකනේ අර කිව්වේ.
අරති කියන එක නේද මේ කාටවත් කියන්න යන්න ඕනෙත් නෑ කාටවත් පෙන්නන්න යන්න ඕනෙත් නෑ කියන එක මේ එතෙන්දී අරති කියලා කියප එක තමයි මට මේ පෙන්නන්න ඕනකම තිබුණේ දැන් අපි දැන් ගොඩක් මෙතන භාවනා කරනකොට ගොඩක් දෙනෙකුට ඒ අරති කියන අරති මේ නීවරණේ මතුවෙනවා ඇති සමහර වෙලාවට ඒක පොඩ්ඩක් කල්පනාවෙන් ඒක අයින් කරගන්න ඒකට ඉඩ දෙන්න එපා ඒ මායාවේ වැඩ ඒක දැන් ඒකම අර අන්තිමට කිව්වේ අවිජ්ජා නීවරණේ කියලා කිව්වේ ඒකත් මම ඒක මට වැටුනේ ඇත්තට මේක තමයි ඔය අපි අර අස්මිමානයි කියලා කියන්නේ ඔය අවිජ්ජා නීවරණේ තියෙන නිසා. මොකද ඒ අවිජ්ජා නීවරණේ තමයි ඉතුරු වෙන්නේ අපි අර කිව්වනේ මේ සාමාන්‍ය මේ සක්කාය දිට්ඨි විදිකිච්ඡා සීලපත පරමාද නැති වුණාම විදිකිච්ඡාව කියන එක නැති වුණයි කියන්නේ පංච නීවරණ ධර්මවල තියෙන පස්වෙනි එක නැති වෙනවා. හැබැයි ඒත් අර අවිජ්ජාව පොඩ්ඩක් ඉතුරු වෙලා තියෙනවා. ඒක තමයි අර අවිජ්ජා නීවරණේ කියන්නේ. ඒක එහෙම මම අහලා තිබුණේ නැහැ ඔය ඉස්සෙල්ලා කවදාවත්. නමුත් මම දැනගෙන හිටියා මේක මෙහෙම එකක් තියෙනවා මේක මොකද්ද මේකට කියන්නේ නමක් කියලා තිබුණේ නැහැ මෙන්න මේක තමයි දැන් නම. මේ ආවඳු රුචි බව තමයි මට තේරුනේ. මේකයි මේ කියන්නේ කියන්නේ. ඒක නිසා මේ දැන් ඔය ඒ කියපු දේවලුයි අර ඉස්සර කියන ඒවායි ඔක්කොම අර තමන් තුළ තිබිය යුතු ගුණාංග තමයි. නමුත් මේක හරියට දකින්න නම් මේ අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක ප්‍රත්‍යක්ෂයෙන් දකින්න ඕන. ඒ ප්‍රත්‍යක්ෂයෙන් දකින්න නම් අර මේ අපිට කරන්න ඕනේ විදර්ශනා. විදර්ශනාවේ කියන්නේ මොකක්ද කියන එක අපි තව ටිකකින් ආයෙ කල්පිත කතා කරමු. මම ඒකින් වංග නවත්තන්න දැනට පොඩ්ඩකට මොකද මේ ඒ විදර්ශනාව කියන්නේ ඇත්තටම අනිච්ච දුක්ඛ අනාත්ම කියන එක එක්ස්පීරියන්ස් කරනවා. නැතු ඒක කතා කරනව නෙමෙයි.